We're in a race against the Nazis. And I know what it means. ලෝක සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් නම් කරන්න කිව්වොත් කවද ඔබගේ මතකයට එන්නේ? ඔයා පටන් ගත්තේ කොහෙන්ද? ඉවර වුණේ කොහෙන්ද කියලාවත් හිතා ගන්න බැරි. එකදු හොලිවුඩ් චිත්‍රපටයක් බලලා තියෙනවනම් ඔයා දන්නවා ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ කවුද කියලා. ඇත්තම කිව්වොත් ඔහු මායාකරුවෙක් කිව්වොත් වැරදි නෑ. මොකද ඔහුගේ මායාවට ඇබ්බැහි සිනමා ලෝලින් මිලියන ගණනක් සාක්ෂිමේ ලෝකේ පවතින හින්දා. ඉතින් අද අපි කතා කරන්නේ ක්‍රිස්ටොෆර් නෝලන් ගැනයි. And I'm Christopher Nolan. Christopher Edward Nolan, 1970 ජූලි මාසයේ 30 වෙනිදා ලන්ඩන් නුවරදී උපත ලැබූ එංගලන්ත ජාතිකයෙක්. නෝලන් කුඩා කල සිටම චිත්‍රපට නිෂ්පාදනයට දැඩි ආශාවක් දැක්වූ අතර ඔහුගේ සිනමා ජීවිතයේ මූලික අඩිතාලම ඔහුගේ පවුලේ සුපර් 8 කැමරාව සමඟ නිර්මාණය කරගත්තා. ඒ තුළින් ඔහු පටන් ගත්ත ගමන් මඟ ලොව පුරා බිලියන 5කට අධික මුදලක් ඉපයීමට සමත් වූ හා සම්මාන රාශියකින් පිදුම් ලැබමින් මේ වන විටත් ඉදිරියට ගෙන යමින් සිටිනවා. සම්මාන රැසකට පාත්‍ර වූ නෝලන් ඇකඩම් සම්මාන 5ක්, බැෆ්ටා සම්මාන 5ක් හා ගෝල්ඩන් ග්ලෝව් සම්මාන 6ක් සඳහාද නිර්දේශ වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2015 දී ටයිම් සංග්‍රහව ලෝ බලගතුම පුද්ගලයන් 100 අතරේ නෝලන්ගේ නමත් ඇතුළත් කර තිබීම තුළින් ඔහු කොතරම් ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක්ද කියලා නැවත නැවතත් මතක් කරලා දෙනවා. නෝලන් ලන්ඩන් යුනිවර්සිටි කොලෙජයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය හදාරා ඔහු ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස ෆලවින් එලි දක්වන්න පුළුවන්. ඒ අඩුවිය දෙමකින් නිර්මාණය කළ චිත්‍රපටයක් වුණත් ඒ තුළින් ඔහුගේ සුවිශේෂී අධ්‍යක්ෂණය කිසිදු අඩුවක් පෙන්වුවේ නැහැ. නෝලන් ඔහුගේ මායාකාරී චිත්‍රපට නිර්මාණය කරන්නේ ආරම්භ කළේ 2000 වසරේදී නිකුත් කරන ලද මෙමෙන්ටෝ චිත්‍රපටය තුළින්. ඒ සඳහා ඔහු හොඳම තිරරචනය සඳහා වන ඇකඩමි සම්මානය සඳහාද නිර්දේශ විය. ඉන් පසුව නෝලන් විසින් ඔහුගේ සැබෑම විශිෂ්ටත්ව පෙන්වූයේ 2005 වසරේදී තිරගත වූ බැට්මන් බිගින් චිත්‍රපටයෙන් ආරම්භ වූ ද ඩාර්ක් නයිට් ට්‍රිලොජිය තුළින්. එතෙක් කොතරම් චිත්‍රපට නිර්මාණය කළද දිගින් දිගටම බැට්මන් චිත්‍රපට සියල්ල අසාර්ථක විය. එහෙත් නෝලන් විසින් නිර්මාණය කළ බැට්මන් චිත්‍රපට ත්‍රිත්වය එම සියලු විවේචන ඉවත දැමීමට සමත් විය. එම චිත්‍රපට තුන ඩොලර් බිලියන 2.5කට ආසන්න ආදායම උපයා ගැනීම තුළින් එම සාර්ථකත්වය පිළිබඳ මනාවට විස්තර කර එමෙන්ම එම චිත්‍රපට තුළ චරිත තෝරා ගැනීමද ඉතාමත් විශිෂ්ට විය. ද ඩාර්ක් නයිට් චිත්‍රපටයේ ජෝකර් චරිතය සඳහා දායක වූ හීත් ලෙජර් හොඳම සහාය නළුවාට හිමි ඔස්කා සම්මානයද දිනා ගැනීමට සමත් විය. එයින් පසු ක්‍රිස්ටොෆර් නෝලන් සිය විශිෂ්ටතම චිත්‍රපට දෙක නිර්මාණය කළා. ඒ 2010 වසරේ තිරගත වූ ඉන්සෙප්ෂන් චිත්‍රපටය සහ 2014 වසරේ විකාශනය වූ ඉන්ටස්ටෙලා චිත්‍රපටය. මෙම චිත්‍රපට දෙකම එතෙක් ලෝකයේ තිබූ නිර්මාණ අතරට නවතම මාන්නයක් එක් කිරීමට සමත් වුණා. එමෙම 2020 නිර්මාණය කළ ටෙනට් චිත්‍රපටයද ලෝක සිනමා ප්‍රේක්ෂකයන් විසින් ඉතාමත් ආදරෙන් එළඳගත්තා. ඔහුගේ චිත්‍රපටවල අන්තර්ගතයන් පිළිබඳ කතා කිරීමට මේ වෙලාව නොවුණත් ඒ පිළිබඳවත් ඉදිරියට අපගේ නාලිකාව ඔස්සේ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රිස්ටොෆර් නෝලන්ගේ නවතම සිනමාපටය වන ඕපන් හයිම මේ වන විට ලෝපුරා සිනමා ලෝලින් මෙන්ම නෝලන් රසිකයන් අතර දැඩි කතාබහක් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ නරඹන්නත් කියලා ඔබට ආරාධනා කරන ගමන් අද අපගේ වීඩියෝව මෙතකින් අවසන් කරනවා. ක්‍රිස්ටොෆර් නෝලන් ගැන ඔයා දන්න කරුණු මොනවද? පහතින් අපිට කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝවේ නැවත හමුවෙමු.
themselves, and the world is not prepared.